යම් කිසි ආගමික කටයුත්තක් සිදුවන ස්ථානයක බුද්ධ වන්දනාවක් දහම් සාකච්ඡාවක් එහෙම නැත්නම් ධර්ම දේශනයක් සිදවන අවස්ථාවක ඉන්නා වූ ගැවසෙන පුංචි දරුවෝ ඒ ධර්ම ශ්‍රවණය කරන අයට කරදරයක් වන අයුරින් බාධා වන අයුරින් හැසිරීම නිසා ඒ දරුවන්ට යම්කිසි අකුසල්මය තත්වයක් ඇතිවනවා කියන කාරණය ඔබ වහන්සේ පැහැදිලි කරා ඒ වගේම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කැලණිය විහාරයේ යම්කිසි පූජාමය අවස්ථාවකට සහභාගී වී සිටින අවස්ථාවක පුංචි දරුවෙක් එතනින් දිවගිය අවස්ථාවේ සිදුවුණු සිද්ධියක් පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ ප්‍රශ්නෙ විමසා සිටින ගෞරවනීය ස්වාමීන් වහන්ස පුංචි දරුවෝ යම්කිසි ක්‍රියාවක් කරද්දී ඒ අය තුල චේතනාවක් නැහැ. ස්වාමීන් වහන්සේ චේතනාවක් රහිතව සිදුවන මෙවැනි ක්‍රියා නිසා දරුවන්ට අකුසලයක් සිද්ධවනවාද කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ විමසන්නේ. ඇය විමසන්නේ එහෙම අකුසලයක් සිද්ධවන්නේ නැහැ නේද කියන කාරණයයි. මෙතන මෙහෙමයි එතන චේතනාවක් දරුවා තුල සකස් වෙන්නේ නැහැ. ඒක හරි. එයා මේ කෙලිදෙලෙන් ගත කරන්නේ එයාට තව කෙනෙකුට හිංසා කරනවා පීඩා කරනවා කියන චේතනාව සකස් වෙන්නේ නැහැ. නමුත් ඒ චේතනාවක් සකස් නොවෙන නිසා පුංචි දරුවාට අකුසලයක් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව පොඩි දරුවාට චේතනාවක් සකස් නොවෙන නිසා පොඩි දරුවාට එතන අකුසලයක් නැහැ. නමුත් අපි හිතන්න ඕනේ මේක තමයි සතිය සිහිය කියලා කියන්නේ. මේ ධර්ම මාර්ගයේ ධර්මයක් වැඩෙන්න නම් අනිවාර්යෙන් මේ ධර්ම මාර්ගය තුල ධර්මයේ වැඩෙන කෙනා තුල මූලිකව තියෙන්න ඕනේ සතිය සහ සිහිය. සතිය සිහිය දුර්වල තැන සතිය සිහියට අදාළව ධර්ම විජය බොජ්ජංගේ වැඩිමක් වෙන්නේ නැහැ. ධර්මානුකූලව එයා ගලපන්න දක්ෂ නැහැ. එතකොට දැන් ධර්මානුකූලව ගලපන දක්ෂ වුණේ නැත්තේ කුමක් නිසාද ඔය ප්‍රශ්නේ? සතිය සිහිය දුර්වලයි. එතකොට සතිය සිහිය දුර්වලුනේ කුමක් නිසාද? කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. දැන් ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් දරුවා ඒ වෙලාවේ කෙලිදෙලෙන් ගත කරනවා හරි ඒ නිසා දරුවා තුල චේතනාවක් නැහැ. චේතනාවක් නැති නිසා දරුවාට එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි ඕනෑම කෙනෙක් බුද්ධ වන්දනාවක් කළාට පස්සේ බෝධි පූජාවක් කළාට පස්සේ පින්කමක් කළාට පස්සේ අපි අවසානයේ මොකද කරන්නේ? මියගිය ඥාතීන්ට පින් දෙනවා, දෙවියන්ට පින් දෙනවා. එතකොට දෙවියන්ට පින් දෙද්දී අපි මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවියෝ කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මහේශාක්‍ය කිව්වම සක්‍ර දෙවියන්ගේ පටන් සතර වරම් දෙවියන්ගේ පටන් මේ දිව්‍ය සෝත වලින් දිව්‍ය චක්කු වලින් මේ පින්කම් බලන පින්කම් අහන අප්‍රමාණ දෙවිවරු මේ පින දැකලා සතුටු වෙනවා. ඒ වගේම දැන් අපි කැලණි විහාරස්ථානයේ, කතරගම් විහාරස්ථානයේ වගේ තැනක මෙවැනි පින්කම් සිද්ධ කරද්දී ඒ ප්‍රදේශයන්ට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. දැන් විභීෂණ දෙවියන් කැලණි ප්‍රදේශයට අධිගෘහිතව ඉන්නවා. එතකොට අපි දෙවියන්ට පින් දෙද්දී අපිටුල විශ්වාසයක් තියෙනවා දෙවියන් අප දිහා බලාගෙන ඉන්නවා කියලා. මේ පින් ගන්නවා කියලා. එහෙනම් එතකොට මේ පොඩි දරුවා සෙල්ලම් කරන කාරණේ, පොඩි දරුවා තුලින් අන්‍යයන්ට හිංසාවක් වෙනවා කියන කාරණේ මිනිස්සු විතරක් නෙමෙයි දකින්නේ. දිව්‍ය චක්කු වලින්, දිව්‍ය සෝත වලින් දෙවියොත් දකින්න බලනවා. එතන අපි පින් දෙන සාමාන්‍යයෙන් පන්සල් ආශ්‍රිතව ජීවත් වෙන, විහාරස්ථාන ආශ්‍රිතව, පුද භූමි ආශ්‍රිතව ජීවත් වෙන අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. එතකොට මේ දෙවිවරු සෝවාන් ඵලයට පත් වෙනා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිරේතුරුවම දේශය තුලයි ඉන්නේ. දේශය තුල ඉන්නවා. එතකොට ඒගොල්ලන් අර සාමාන්‍ය අර පොඩි දරුවා අර විදිහට අර පූජා ස්ථානයේ අනිත්‍යයේ අවධානය බිනිමින් හැසිරෙනකොට දෙවියෝ කේන්ති ගන්නවා. එතකොට මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. මොකද අපි දෙවියන්ට පින් දෙන්නේ ඒකනේ නේද? දෙවියෝ අපි දෙන පින අනුමෝදන් වෙනවා නම් අපි කරන්නා වූ වැරදි වැඩේ දෙවියෝ දකින්නයි කියන කාරණේ විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ. එතකොට මේ පුංචි දරුවෙක් කියන කාරණේ දෙවියන්ට අදාළ නැහැ. ඒක අදාළ වෙයි ආවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නම්. ඉන් මෙහා සාමාන්‍යයෙන් සම්මියක් දෘෂ්ටිකේ යක්ෂ කොටස් ඉන්නවා. ඒගොල්ලන්ට ඕවනි දේවල් දැක්කම ඒගොල්ලෝ කේන්ති ගන්නවා, කිපෙනවා. ඕවා උපාදානය කරගත්තේ යක්ෂ කොටස් ඉන්න ওই විහාරස්ථාන එහෙම. එතකොට ඒවා කේන්ති ගත්තාම ඒ අමනුෂ්‍යින්ගේ කේන්ති ගන්නා වූ දෙවියන්ගේ ද්වේෂයට, ක්‍රෝධයට අර දරුවාව ලක් වෙනවා. ඔතන තමයි දරුවාගේ අනතුර. එහෙම නැතුව කොතනකවත් අර දරුවා සෙල්ලම් කළායි කියන කාරණෙන් එයා තුල චේතනාවක් නැහැ කාටවත් අගෞරව කරන්න. ඒ නිසා එයාට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසලයක් සිද්ධ වෙන්නේ නැති වුණත් ඒ දරුවාගේ ක්‍රියාවන් දෙස දිව්‍ය සෝතවලින්, දිව්‍ය චක්කුවලින් අහන දකින සෑම දෙවිවරයෙක්ම, ඒ වගේම අමනුෂ්‍යෙක්ම ඒ දරුවාගේ ක්‍රියාවට ගැටෙන්න පුළුවන්. මොකද දෙවිවරුන් තුලත් කේන්තිය සකස් වෙනවා. අන්න එතන තමයි අපි දකින්න ඕනේ. එතන දැකලා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. දරුවෙක් විහාරස්ථානයකට පින්කමක් සිද්ධ කරන තැනකට ගියාට පස්සේ දෙමාපියන්නේ දරුවාව සංවරාකාරයෙන් තබා ගැනීමේ දක්ෂභාවය තියෙන්න ඕනේ. එතනදී දක්ෂභාවයේ දෙමාපියන්ට නැත්තම් මොකද්ද වෙන්නේ? එතන පින්කමකට අවශ්‍ය මූලික සාධකය වෙන සද්ධාවයි ගෞරවයයි දෙකම නැහැ. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි.
එතකොට දැන් අපි කියමු ධර්ම දේශනාවක් පවත්වන තැනක පුංචි දරුවෙක් ඇවිල්ලා එතන සෙල්ලම් කරනවා නම් දඟලනවා නම් අඬනවා නම් අනිත් හැමෝගෙම අවධානේ බිඳෙනවා. අර වගේ අර දෙවියන් නමුනුෂ්‍යයනොත් ගැටෙන අය ගැටෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ඒ දෙමාපියන් තුල සද්ධාවේ සහ ගෞරවේ දුර්වලතාවයක් නිසා. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ තියෙන ගරුත්වයේ දුර්වලතාවයක් නිසා. මේ මෙතන වැඩ ඉන්නේ ගෞරවනීය සාමින් වහන්සේ නමක්, මෙතන වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා, මේ දේශනා කරන්නේ උතුම් සද්ධර්මයක්. එතනදී අපි මේවා තුලින් පිනක් කුසලයක් රැස් කරගන්නවා නම් ඊට මුල් වෙන්නේ එක සද්ධාව, දෙක ගරුත්වය. ඒතකොට සද්ධාව ගරුත්වය ඇතුව ඒ පින්කම සිද්ධ කරන්න දක්ෂ වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ දරුවන් එවැනි කෑකෝ ගැසීම් කරන තැන්වලදී අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ දරුවන් නිහඬභාවයට පත් කරලා තියන්නේ. නමුත් අපි දැකලා තියෙනවා සමහර අම්මලා ඉන්නවා දරුවා පළවෙනි තැන දඟලද්දිම ඒ දරුවා වරන් එළියට යනවා. ඒකේ අම්මාගේ සද්ධාව ගරුත්වය. මොකද එයාතුල සතිය සිහිය පිහිටලා තියෙනවා. මෙතන මේ තෙරුවන් වැඩ ඉන්නේ, මෙතන මේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අහන්නේ. මේ ධර්මයේ මිනිස්සු විතරක් නෙමේ, මේ ධර්මයේ දෙවියන් පවා අහනව ඇති කියන තැන ඉඳන් එයා දරුවා පළවෙනි තැනදිම දරුවා වරන් එළියට යනවා. එතනදී ඒ අම්මාතුල සද්ධාවයි ගරුත්වයයි දෙකම වැඩෙනවා. තේරෙනවද? එතකොට යම් කෙනෙක් දරුවාත් එක්ක තියෙන හුරතල්භාවය නිසා, දරුවා කෙරේ තියෙන කරුණාව නිසා එවැනි පින්කමක් අවස්ථාවකදී දරුවාට නිදැල්ලේ හැසිරෙන්න දෙනවා නම් අනිත් අයට බාධා වෙනවට ඒ තුලින් දෙමාපියන් සද්ධාව ගරුත්වය සම්පූර්ණයෙන්ම දුර්වල කරගන්නවා. දරුවා නිරේතුරුවම අර අපිට නොපෙනෙන දිව්‍ය අමනුෂ්‍ය කොටස්වල බලවත් වූ දේශයන්ට ලක් වෙනවා. එතකොට මේ ද්වේෂයන් දරාගෙන ඒගොල්ලෝ සමාහෙට මැරුණේ දාටත් අර ද්වේෂය මැරෙන වෙලාවේ, දෙවියන් චුත වෙන වෙලාවේ, අමනුෂ්‍යයන් චුත වෙන වෙලාවේ අර දරුවා කරේ ඇති කරගත්තා වූ ද්වේෂය ඇති කරගන්න පුළුවන්. පාදාන පච්චය බව. මිනිසයාට වගේ තමයි දෙවියන් චුත වෙන වෙලාවේ දිව්‍ය ජීවිතය තුළ ඇතිවෙච්චා වූ බලවත් උපාදානයක් සකස් වෙන එළියට. මොකද මේ දෙවිවරු මේ පූජා භූමිය උපාදානය කරගෙන ඉන්නේ. ඒවා මේ ජරා වෙනවට, ඒවා අපවිත්‍ර වෙනවට, ඒවා මේ අපිරිසිදු කරනවට ඒගොල්ලෝ කැමති නැහැ. නමුත් ඒගොල්ලන්ට වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් වළක්වන්න බැහැ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ගැටෙන දෙවියා මිනිසයා ගැටෙනවා වගේ මෙතන ගැටෙනවා. අන්න ඕක තමයි අපි සිද්ධ කරන්නේ. ඒ වගේමයි දරුවෙක් පූජා භූමියකට ගිහිල්ලා, විහාරස්ථානයකට ගිහිල්ලා, පින්කමකට ගිහිල්ලා අපි දැකලා තියෙනවා සමහර දරුවෝ දෙමාපියන්ට වඩා සංසුන්ව ඉන්නවා. හොඳද? සමහර දෙමාපියන් නිදි ගිරා වැටෙන්න පුළුවන්. දෙමාපියන් එහාට මෙහාට වටපිට බලන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට වඩා සංවරව ඉන්න දරුවෝ ඉන්නවා. එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ධර්මදේශනාව කරේ අවධානයෙන් අහන්න ඉන්න දරුවෝ ඉන්නවා. එතකොට ඒ දරුවාව දකින්නේ මිනිස්සු විතරක් නෙමෙයි. ඒ දරුවාව දෙවියන් පවා දකින්නවා දිව්‍ය චක්කවලින්. තේන්න? මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව දැන් ධර්මදේශනාවක් කරද්දී අපි නිරේතුරුවම ධර්මදේශනාව කරන පින්වතුන්ලා වගේම ස්වාමින් වහන්සේ දැනගන්න ඕනේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නේ මිනිස්සෙන් පමණක් නෙමෙයි කියලා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කර සිටි ආකාරයට ඕනෑම ධර්මදේශනාවක් විශේෂයෙන් මෙවැනි ධර්ම සාකච්ඡාවක් පවා දෙවියන් ශ්‍රවණය කරනවාද ස්වාමීන් වහන්සේ? එහෙයි. ඕනෑම ධර්මදේශනාවක් පවත්වනලාට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නේ මිනිස්සෙන් පමණක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව නොවන අප්‍රමාණ පරදත්ත රූප ජීවි ප්‍රේත කොටස් ඉන්නවා. ඒගොල්ල පිනට කැමති. පිමට කැමති වුණත් අර උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුල ඒගොල්ල ප්‍රේත ලෝකේ තමයි උප්පත්ති ලැබලා තියෙන්නේ. ඒතකොට සමහර අවස්ථාවල දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මදේශනාවක් පවත්ලා ඉවරුණාට පස්සේ ටිකක් ඈත ගම්මානයක උන්වහන්සේ රැ වැඩ සිටිනකොට ඒ කිට්ටුවම තැනක උන්වහන්සේ සමාධියෙන් දකිනවා බිම වාඩි වෙලා යම් ඇතිරිල්ලක් මත වාඩි වෙලා ප්‍රේත පවුලක් ඉන්නවා. ඒ ප්‍රේත පවුලේ අම්මායි තාත්තායි දරුවයි එක දරුවෙක් නැත්තම් දෙන්නේ. එතකොට මේ ප්‍රේත පවුල ගුණාංශේ සමාධියෙන් දැක්කහම අහලා තිනා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියන කාරණේ. එතකොට ඒගොල්ලෝ ඇයි අද දැන් බණ කිව්වා නැවත ධර්මයක් දේශනා කරයි කියලා තමයි එතන වාඩිලා බලන්නේ. ඒ වගේ මේ ධර්මය අහන්න කැමති ප්‍රේත කොටස් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට නුවණින් බිනේ කිරීම හැකියාව නැහැ. ඒ වගේ ධර්මදේශනාවක් ගෙදරක තියෙදි නෝනා ඔය ගෙදෙට්ට තමන් පින් දෙන්න බලාපොරොත්තු වෙන ඥාතිවරයා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට ඉන්නවනම් එයා පිනට කැමති නම් එයා වගේම ඔය ගමේ ඉන්න ඔක්කොම ප්‍රේත කොටස් එනවා. ඒක හරියට පන්සලේ පින්කමක් තියෙනකොට ගමේ ඉන්න ඔක්කොම ගිහි පින්වතුන්ලා පන්සලට යනවා වගේ. අරගොල්ලොත් ඇවිල්ලා ඔය පැතිපැති වල වාඩි වෙලා බණ අහනවා. නමුත් නුවණින් මෙනෙහි කිරීමේ දක්ෂතාවයක් නැහැ. තේරෙනවද? ඒක ශබ්ද රසයෙන් අහනවා ඇති. ඒගොල්ලොත් ඒක අහගෙන ඉන්නවා. නමුත් නුවණින් මෙනෙහි කළ ධර්මයේ ගලපා ගන්න තියෙන ශක්තිය හුඟක් මේගොල්ලන්ට අඩුයි. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපිට බාධාවක් නොවුනත් මේ අමනුෂ්‍ය කොටස්, දිව්‍ය කොටස් මෙයා බලාගෙන ඉකව. ඒ වගේම එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් ධර්මදේශනාවක් පවත්වන්න ගිහිල්ලා යම්
හේතුවක් නිසා පැය භාගයක් විතර ඒක ප්‍රමාද වෙලා තිනවා ඒ ධර්ම දේශනාවේ සංවිධානය කටයුතු. උන්වහන්සේ පැත්තක වාඩිලා ඉදී උන්වහන්සේ දකින්නවල සමාධියෙන් මේ ආකාශයේ වලාකුලක් මත බොහොම සස්ත්‍රීක දෙවියෙක් වාඩි වෙලා ඒ කියන්නේ ලස්සන ඔටුන්නක් පැලඳගත්ත බොහොම සස්ත්‍රීක දෙවියෙක් වාඩි වෙලා මෙහෙම සාදුකාර දෙමින් ඉන්නවා. එතකොට ඇයි ඒ බලන් ඉන්නේ යා මේ ධර්මයේ දිව්‍ය චක්කවලින් බලන්න දිව්‍ය සෝතවලින් අහන්න තේරෙන. ඒ නිසා ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ සිල්වත් කෙනෙක් නම් ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් නම් නිරේතුරුව ඒ අහන පිරිස සිල්වත් පිරිසක් නම් පිරිසිදු ස්ථානයක් නම් දැන් එතන අපි කියමු මෙතන ධර්ම දේශනාව කරනවා. නමුත් කාමර ඇතුලේ මත්පැන් නරවා මේවා ඔක්කොම જાති ඒ පැත්තේ තියෙනවා. තව කට්ටියක් කාඩ් ගහනවා කැරම් ගහනවා. ඉතින් ඔය මිනි තැන් වල දෙවියන් දිවසේල යන්නේ නැහැ. ඒ වගේම ඒ ස්ථානයක් පිරිසිදු නම් පින්වතුන්ලාත් පිරිසිදු නම් ස්වාමීන් වහන්සේලාත් සීලෙන් පිරිසිදු නම් එවැනි තැන්වල අපි අනිවාර්යයෙන්ම විශ්වාසය තුළ ඉන්න ඕනේ. මේ ධර්මයේ මිනිස්සෙයින් විතරක් නෙමෙයි අහන්නේ, ධර්මයට කැමති, ධර්ම ශ්‍රවණයට කැමති අප්‍රමාණ දිව්‍ය කොටස්, අප්‍රමාණ අමනුෂ්‍ය කොටස් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා. ඒතකොට මෙන්න මේ තැන ඉඳලා තමයි අපි නිරේතුරුවම අර දරුවන්ගේ තියෙනා වූ යම් යම් හැසිරීම් රටාවන් අපි දමණය කරගත යුත්තේ. තේරෙනවද? එහෙම නොකරන තැන දෙමාපියන් අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ගරුත්වයෙන් බැහැර වෙනවා. දෙමාපියන් ධර්මයට දෙන්නා වූ ගරුත්වය දුන්නේ නැති වෙනවා. සංඝයාට දුන්නා වූ ගරුත්වය දුන්නේ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේට දෙන්නා වූ ගරුත්වය දුර්වල වෙනවා වගේම මේ දරුවන්ගේ සෙල්ලක්කාර හැසිරීම් දැකලා අර කිපෙන දෙවිවරු අමනුෂ්‍යෝ දරුවා කෙරෙහි ද්වේෂය හිතක් ඇති කරගන්න පුළුවන්. ඔන්න ඔතන තමයි අනුතුර. නැත්නම් දරුවා තුල චේතනාවක් නැති නිසා කවදාක්වත් දරුවාට හානියක් වෙන්නේ, අකුසලයක් වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒ දරුවා සංසුන්ව එරමිනිය ගොතාගෙන හරි පහසු විරියවකින් ඉඳලා ඒ ධර්මයට ඒ පින්කමට සහභාගී වෙන මොහොතක් පාසා දෙවියන් ඒ දරුවන්ව දැකලා සතුට වෙනවා. දරුවන් උපාදානය කරගත්ත දරුවන්ට කැමති දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු දිව්‍ය චක්කවලින් දිව්‍ය සෝතවලින් මේක අහලා දැකලා දරුවා දිහා අහලා දැකලා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා මේ දරුවා දිව්‍ය දරුවෙක්, මේ දරුවා අපේ දරුවෙක්, මේ දරුවා කවදා හරි දවසක අපේම දිව්‍ය තලයට පැමිණේවා කියලා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. තේනාලි ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. එහෙම නැතුව ඒ දෙවියන් සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නම් ওই ප්‍රශ්නේ මතුවේ නෑ. මං කියන්නේ සෝවාන් ඵලයට පල්ලෙහාය. මොකද ඒගොල්ලෝ තුල නිරතුරුවම ද්වේෂය සකස් වෙනවා. ඵලි ගැනීම සකස් වෙනවා. ඒතකොට එවැනි අය දැන් ওই පුද භූමියේ උපාදානය කරගත්ත අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තේන පෙර විහාරස්ථානවල විහාරාධිපතින් හැටියට ස්වාමින් වහන්සේලා හැටියට දායක සභාවේ කාන්තා සමිතියයි හැටියට කටයුතු කරලා මැරෙන වෙලාවේ පන්සල් උපාදානය කරගෙන ওই රුක් දෙවිවරු හැටියට බුම්මාඩු දෙවිවරු හැටියට ওই ඉපදිච්ච අප්‍රමාණ පිරිස ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ පොඩි හැයගේ හැසිරීම කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ගැටෙනවා. දේශය තියෙන ඒගොල්ලෝ තුල. තේන ඔන්න ඔය අනතුරු තමයි අපි ඔතනදී දකින්න ඕනේ. ඒ නිසා ඔබ දක්ෂණං ඔබ පින්කමකට සහභාගී වෙද්දී ඔබේ දරුවා සංසුන් ඉරියව්වෙන් වාඩි කරලා තියන්න. ඒ තුල ප්‍රධාන වශයෙන් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාව ගරුත්වය තුල ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අර දරුවා අන්‍යයන්ගේ ද්වේෂයට ලක් නොවෙන කෙනෙක් බවට පත් වෙනවා. තේනවා? දැන් දරුවෙක් මෙහෙම දඟලනකොට බන අහගෙන ඉන්න හැටි ද්වේෂය ඇති වෙන්නත් පුළුවන්. අපි නිසා කවුරු හරි ගැටෙනවා නම් ඒ ගැටෙන මොහොතක් පාසා ඒ ගැටෙන කෙනාට අකුසලයක්. තේනවා? අපි හැම වෙලාවම අපේ ජීවිතය තව කෙනෙක් නොගැටෙන ආකාරයෙන් පවත්වාගෙන යනවා නම් ඒ පවත්වාගෙන යන මොහොතක් පාසා අපි හැමෝටම මෙත්සිත වැඩුව කෙනෙක් වෙනවා. අපි ලෝකයාට මෛත්‍රී පතුරවනවා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කිව්වා කියන කාරණේ නෙමෙයි. ඒක හරි. නමුත් ඒකෙන් නෙමෙයි. අපි ලෝකයාට මෙත්සිත පැතුරුවා වෙන්නේ අපි නිසා ලෝකයා එක මොහොතක්වත් ගැටෙන්නේ නැත්නම් අන්නේ නොගැටෙන තැන තමයි අපි ලෝකයාට මෙසිත පෙතුරුවා වෙන්නේ. අපි දෙමාපියන්ට නිරේතුරුව කීකරුව ජීවත් වෙන තැන අපි දෙමාපියන්ට මෙසිත පෙතුරුවා වෙනවා. අපි ගුරුවරුන්ට නිරේතුරුව කීකරුව ජීවත් වෙන මොහොතක් පාසා අපි ගුරුවරුන්ට මෙසිත පෙතුරුවා වෙනවා. එහෙම නැතුව අපි උදේටයි හවසටයි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා gedara ගිහිල්ලා අම්මාට දුක් දෙනවා නම් ගුරුවරයාට හිතරි දෙනවා නම් එහෙනම් අපි ගුරුතුමාට දෙමාපියන්ට මෙත් වැඩලා නැහැ. ඒ නිසා අපි දක්ෂණං අනුන් නොගැටෙන ආකාරයෙන් අපි ජීවත් වෙන්න ඒ නොගැටෙන සිත අපි මුළු ලෝකයාටම මෙසිත පැතුරූ සිතක් බවට පත් වෙනවා. ඉතින් ඔබ දරුවෙක් එක්ක පින්කමකට ගිහිල්ලේ පින්කම වාඩි වෙච්ච මොහොතේ පටන් ඔබ දරුවා කෙරේ අවධානයෙන් ඉඳලා අනිත් අයගේ ධර්ම දේශනාව තියෙන අවධානය නොකඩා කටයුතු කරන මොහොතක් පාසා ඔබ තුළ මෛත්‍රී චිත්තයක් වැඩෙන්නේ. මොකද ඔබ තුළ චේතනා සකස් වෙනවා. අනේ දරුවා නිසා මම කාටවත් බාධා කරන්නේ නැහැ. දරුවා නිසා මම කාටවත් බාධා කරන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ චර්යාව කෙරේ අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් ඉන්න මොහොතක් පාසා එයා එතන ඉන්න මිනිස්සුන්ට මේ සිත පෙතුරුවා වෙනවා. ඒ බණ දිව්‍ය සෝතවලින් දිව්‍ය චක්කවලින් අහන දකින්න දෙවිවරුන්ටත් එයා මේ සිත පෙතුරුවා වෙනවා. තේන්න? එතකොට ඒ වගේ ශක්තිමත් තැනක් දරුවාතුලින් මතු කරගන්න පුළුවන්.
එතකොට ඒ වගේ ශක්තිමත් වෙන දරුවා තුලින් මතු කර ගන්න පුළුවන් කමක් තියදී අපේ සතිය සිහියේ දුර්වලභාවය නිසා අපි මොකද කරන්නේ අපි තුලත් සද්ධාව ගරුත්වය දුර්වල කරගෙන ඒ වගේම නිරේතුරුව මේ දරුවා තර අමනුෂ්‍ය දිව්‍ය කොටස් වල ද්වේෂයට ක්‍රෝධයට අපි ලක් කරනවා